යල්පැන ගිය අදහස් වලට කොටු නොවි නව්‍ය ආකාරයට සිටිය යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ. කොළඹ පැවති තරුණ වෘත්තිවේදින්ගේ සංගමේ සම්මන්ත්‍රණයකට කෙවින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රට ගොඩ ගැනීමට සමගි ජන බලවේගයේ නිසි නායකත්ව ලබා දෙන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා. අපි රටක් හැටියට ජනතාවක් හැටියට සම්ප්‍රදානුකූල දේශපාලනයෙන් ඔබට යන්නට නම් සුපුරුදු රාමුවකට කොටු වෙලා ගතානුගතික ඉපැරණි යල්පැන ගිය ජරා ජීර්ණ වූ ඒ පරණ අදහස් වලට කොටු නොවී අලුත් විදිහට අපි හිතන්න. අද අපි මුහුණ දෙන්නේ බහුවිධ අවදානම් තත්ත්වයක්. හැම පැත්තකින්ම බැලුවොත් මර උගුලක් තිබේ. ණය පැත්තෙන් මර උගුලක්. කර්මාන්ත කඩා වැටීම තුල මර උගුල. රටේ ආර්ථික එන්ජිම වන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විනාශ මුඛය කරා යන මර උගුල. දරු පරපුරේ, ලදරු පරපුරේ, මව් පරපුරේ අයිතීන් උල්ලංඝනය වෙන මර උගුල් රැසක්. 52%ක් වූ කාන්තාව අතිමහත් බහුතරයක් නිවසේ පීඩනය, වැඩපළෙත් පීඩනය, නිවසේ සිට වැඩපළට යාමෙත් ඒමෙත් හිංසනය. ප්‍රචණ්ඩත්, ම්ලේච්ඡත්, තාරුණ්‍ය අද රට අතහැර යනවා. බුද්ධිමතුන් උගතුන් හැම පැත්තෙම පේන්නේ අන්ධකාරය නිසා. බුද්ධි ගලණය වර්ධනය වෙලා තිබේ. මෙවන් තත්වයක් තුළ අපි විශ්වාස කරනවා අපේ රටේ ගැටලුවලට ප්‍රශ්නවලට අර සුපුරුදු ක්‍රමවේදෙන් බැහැර දෙලා අලුත් විදිහට හිතලා නිර්මාණශීලීව හිතලා දත්ත කේන්ද්‍රීය, සාක්ෂි කේන්ද්‍රීය, විද්‍යාත්මික ප්‍රතිපත්ති සම්පාදනය කරන ප්‍රතිපත් දිනවකවානු කාලවකවානු තුල ක්‍රියාත්මක කිරීම සහ අපේ රටේ මම හිතන ආකාරයට රණසිංහ ප්‍රේමදාස යුගයෙන් පසුව ප්‍රතිපත්ති චක්‍රයේ සිදු නොවුණු එක දෙයක් තියෙනවා. අධීක්ෂණයක් නැහැ, කරපු වැඩ ගැන තක්සේරුවක් නැහැ. ප්‍රතිපත්ති චක්‍රය නිර්මාණය කරනකොට ප්‍රකාශිත ඉලක්ක සම්පූර්ණ වුණාද නැද්ද කියන එක ගැන සොයා බැලීමක් නැහැ. අඩුපාඩුවක් තිබෙනවා නම් නැවතත් වරක් ප්‍රතිපත්ති චක්‍රයේ මුලට ගිහිල්ලා වැරදි හදාගන්න වැඩ පිළිවෙල. ඒ නිසා මම විශ්වාස කරනවා වචනේ පරිසමාප්තාර්ථයෙන් වෘත්තිමය ක්‍රමවේදයක් තුල රටේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක. ඒ හුදෙක් මුළු රටේම අයිතිය පාලක පැලැන්තියේ සින්නක්කර ඔප්පුවකින් ලබා දෙන අයිතියක්. මෙය තාවකාලික බහරකාරක්. මේ තාවකාලික බහරකාරත්වය පණටත් වඩා රැකගෙන අපේ මාතෘභූමියේ 120,000ක් වූ ජනතාව මේ වැටී තිබෙන මහා ප්‍රපත්තෙ ක්‍රමිකව ගොඩ ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගය ඒ අවශ්‍ය නායකත්වය ලබා දෙනවා. නායකත්වයත් සමග ඉතාමත්ම ප්‍රශස්ත ප්‍රබුද්ධ හැකියාවන් වලින් සතු දක්ෂ කණ්ඩායමක් අපි සියලු දෙනා ඔබත් සමග රටේ ජනතාවත් සමග අත්වැල් දැනගෙන ප්‍රජා කේන්ද්‍රීය ජනතා කේන්ද්‍රීය ජනතා නායකත්වය තුළ අපි අපේ රට ගොඩ ගන්න වැඩසටහනට එකතු වෙමු.